සිංහධර්මශාලා කට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ චීනයේ එක්තරා පුද්ගලයෙක් ගැන. එයාගේ නම කියන්න කලින් මම එයාගේ පොඩි ඉතිහාසයක් කියන්නම්. ඒ කියන්නේ KFC කියන රෙස්ටුරන්ට් එක චීනයේ පටන් ගන්න යනකොට එහෙ 24 දිනෙකට ඉල්ලලා තිබ්බලු සම්මුඛ පරීක්ෂණයට අනගහලා තිබ්බලු. ඉතින් ඔය වෙලාවේ 24 දිනෙක අයදුම්පත් අරගෙන 24 දෙනාම සම්මුඛ පරීක්ෂණයට ගියාට පස්සේ 23 දෙනෙක්ව තෝරලා අරගෙන දිනවලු එක්කෙනෙක්ව ප්‍රතික්ෂේප කරලා දිනවලු. එයාගේ නම තමයි ජැක් මා. අද මේ ලෝකයේ 20 ප්‍රකෝටිපතිය, චීනයේ 2 ප්‍රකෝටිපතිය. ඉතින් එයාගේ ජීවිත කතාව ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි යමු වීඩියෝ එකට. දැන් ජැක් මා අපදින 1964 සෙප්තැම්බර් 10 වෙනිදා ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉඳලම මෙයා ඉගෙනීම කියන එක කිසිම දෙයක් මෙයාට ඔළුවටම යන්නේ නැති දෙයක් කියලා තමයි මම කියන්නේ. ඉතින් ඉස්කෝලේ ගිය කාලවල තුඟක් වතාවත් මෙයා ෆේල් වෙලා දිනවලු. සාමාන්‍යයෙන් ඉස්කෝලේ 7 වසරේ හරියට ඉගෙන ගත්තේ නැත්නම් ටීචර් 8 වසරට යවන්නේ නැහනේ. ආයෙ 7 වසරමනේ ඉන්න කියන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙයාගේ ජීවිතේ වෙලා තියෙන්නේ. ඒක එකපාරක් නෙවෙයි 4-5 පාරක්ම වෙලාට වෙලා තියෙනවා මෙයාගේ ඉස්කෝලේ ජීවිතේ. ඒ කොහොම හරි ඒ දවස්වල චීනේ ඉංග්‍රීසි චිත්‍රපට හුඟක් ප්‍රසිද්ධයිලු. අර චීන භාෂාවේ උපසිරසිත් එක්ක හුඟක් ඉංග්‍රීසි චිත්‍රපට එහෙ යනවලු. ඉතින් මෙයාට කොහොම හරි මේ ඉංග්‍රීසි කියන දේ කොහොම හරි කතා කරන්න ඕනේ කියන විශාල අධිෂ්ඨානයක් මෙයාගේ ජීවිතේ තිබිලා තිනවා. ඒකම තමයි මෙයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙලා තියෙන. ඒ කොහොමද කියන එක ඔයගොල්ලන්ට එක දිගට මේ වීඩියෝ එක කතා කරගෙන යනකොට තේරෙයි. ඉතින් කොහොම හරි මෙයා ඉංග්‍රීසි ඉගෙන ගා ඉස්කෝලේ යන කාලෙම ඉංග්‍රීසි කොහොම හරි ඉගෙන ගන්න ඕනේ කියලා ගෙදර කට්ටියත් එක්ක කතා කරලා ඒගොල්ලන්ට ඉංග්‍රීසි දන්නෙත් නැහැ. ඉතින් ඒ කාලේ චීනයේ ඉංග්‍රීසි කියන එක එච්චරම ලොකු භාෂාවක් නෙවෙයි. අදට චීනයේ මිනිස්සු ඉංග්‍රීසි කියන භාෂාව 100% සරලව කතා කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ උච්චාරණ වල හුඟක් වෙනස්කම් තියෙනවා. ඉතින් මෙයා කරලා තියෙන වැඩේ එයාගේ ළඟ තියෙන ඔය මේ හෝටල් තරු පහේ හෝටල් වලට ගිහිලා එහෙ එන විදේශිකයෝගෙන් කතා කරලා ඉංග්‍රීසි පොඩ පොඩ කතා කරගන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් පොඩ පොඩ මෙයාට දැන් ඉංග්‍රීසි පොඩ පොඩ කතා කරගන්න පුළුවන්ලු. කොහොම හරි ඉස්කෝලේ වැඩ කටයුතු කොහොම හරි ෆේල් වෙලා වැඩ ටික කරගන්නවලු. වැඩ ටික කරගත්තට පස්සේ මෙයාට කොහොම හරි විශ්වවිද්‍යාලයකට යන්න ඕනේ කියලා හිතලා තියෙනවා. ඉතින් මෙයා ඒ දවස්වල එහෙ ඉන්න මිනිස්සුන්ගෙන් අහලා තිනවා මේ ලෝකේ තියෙනම ලොකුම විශ්වවිද්‍යාලය මොකක්ද කියලා. එතකොට කට්ටිය කියලා තියෙනවා හාවර්ඩ් විශ්වවිද්‍යාලය ඇමරිකාවේ තියෙන කියලා. ඉතින් මෙයා හාවර්ඩ් විශ්වවිද්‍යාලයට 10 පාරක් ආයතුම් පත්‍ර දාලා 10 පාරක් මෙයා ප්‍රතික්ෂේප වෙනවලු. ඊට පස්සේ බැරිම දෙන එහෙ චීනයේ තියෙන විශ්වවිද්‍යාලයක ප්‍රවේශ විභාගයක් ලියලා ඒකෙන් කොහොම හරි පාස් වෙලා මෙයා ඉංග්‍රීසි විෂය තේමා කරගෙනම තමයි මෙයාගේ උපාධිය කරන්නේ. කොහොම හරි උපාධිය කරගෙන යනකොට තමයි මෙයාගේ භාර්යාව නැත්තම් මෙයා ඒ දවස් තමයි යාගේ පෙම්වතිය මෙයා හම්බෙන්නේ. ඊට පස්සේ එයාට මෙයා පෙම්වදිනවා. කොහොම හරි දෙන්නත් එකතු වෙලා මේ උපාධියත් ඉවර කරලා ඒ විශ්වවිද්‍යාලයම දෙන්නම මෙයා ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට එහෙ වැඩ පටන් ගන්නවා. ඉතින් එහෙ බලනකොට වැඩ කරගෙන යනකොට මෙයාට පඩිය හුඟක් අඩුයිලු. ඉතින් මෙයාගේ ජීවිතේ තිබ්බ ලොකුම අධිෂ්ඨානය තමයි කොහොම හරි මේ මධ්‍යම පන්තිය කඩාගෙන උඩට එන්න ඕනේ කියන එක. ඉතින් කොහොම හරි මෙයා ඒක කරන්න ඕනේ කියලා නෝනට කියලා කියනවලු මට මේ රස්සාව එපා. මොකද මට මේකෙන් ලොකු පඩියක් එන්නේ නැහැ. ඉතින් මම මේකෙන් අයින් වෙලා වෙන රස්සාවකට යන්නම් කියලා. ඉතින් නෝනත් කියනවලු මොකද මෙයාගේ තියෙන ආත්ම විශ්වාසය කියන නෝනා හොඳට දැකලා තියනවලු. ඉතින් නෝනත් කියනවලු හරි එහෙනම් ඔයා අයින් වෙලා යන්න කියලා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා ඊට පස්සේ තමයි මේ මං කිව්වා වගේ KFC එකට මෙයා ආයුධුම් කරනවා. ඒකෙන් 24 දෙනාගෙන් 23 දෙනෙක් ඒගොල්ලන් තෝරනවා මෙයා ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ මේ පොලිසිය රස්සාවකට මෙයා ආයුධුම් කරනවා. ඒකෙදිත් මෙයා විතරක් ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් මෙහෙම ජීවිතේ හැම තැනම මෙයාගේ ජීවිත කාලය පුරාම 30 වතාවක් මෙයා ප්‍රතික්ෂේප වෙලා තිනවලු. කොහොම හරි මෙයා කල්පනා කරලා දිනවා හරි ඔක්කොම අතහැරලා මමම කියලා මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. ඉතින් යාළුවන්ගේ ණය අරගෙන බැංකුවලින් ණය අරගෙන කොහොම හරි ව්‍යාපාරයක් පටන් ගන්නවලු. කොහොම හරි මේ ව්‍යාපාරය අවුරුදු 2ක් යනකොට ඒකත් බංකොලොත් වෙලා යනවලු. ඊට පස්සේ මේ විශාල ණයකන්දරාවක් එක්ක මානසික පීඩනේ උච්චතම අවස්ථාවට ගිහිල්ලා තමයි මෙයා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාගේම හොඳ යාළුවෙක් කියලා දෙනවා. හරි ඔක්කොම අතල්ලා දාලා අපි පොඩි නිවාඩුවක් අරගෙන යන් වෙන කොහේ හරි රටකට ගිහිල්ලා පොඩි වෙලාවක් හින්ද පොඩි කාලයක් හින්දලා ආයේ එමු අපි. ඊට පස්සේ අපි ජීවිතේ මොනවද කරන්න කියලා බලමු කියලාද මේ යාළුවා ඇත්තටම මෙයාට පරිගණකය ගැන හොඳ දැනුමක් තියනවලු. ඊට පස්සේ මේ අන්තර්ජාලය ගැන හොඳ දැනුමක් තියනවලු. වෙබ් අඩවි ගැන දැනුමක් තියනවලු. ඒ වගේ එක්කෙනෙක් තමයි මෙයාගේ යාළුවා. ඉතින් මෙයාගේ යාළුවා මෙයාව එයාගේ යාළුවාගේ සල්ලි වලින්ම මෙයා එක්කන් යනවලු ඇමරිකාවට. ඉතින් ඇමරිකාවට ගිහිල්ලා එහෙ ඉන්න මිනිස්සුත් එක්ක මෙයා පොඩ්ඩක් කතා කරගෙන ඉන්නකොට ඉන්ටර්නෙට් නැත්නම් අන්තර්ජාලය කියන වචනේ මෙයා ජීවිතේ පළවෙනි වතාවට ඇහෙන්නේ එහෙ තමයිලු. ඉතින් එහෙ කට්ටියකින් අහනවලු මේ ඉන්ටර්නෙට් කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ඒගොල්ලන් කියනවලු මේ ඉන්ටර්නෙට් කියලා කියන්නේ ඔයාට ඕන දෙයක් සර්ච් කරන්න පුළුවන්, ඔයාට ඕන දත්තයක් ඕන තොරතුරක් මේකෙන් ගන්න පුළුවන් කියලා.
මෙයාගේ යාළුවගේ පරිගණක අරගෙන මෙයා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මෙයා බියර් කියලා සර්ච් කරනවලු. බියර් කියලා සර්ච් කරාම රෂ්‍යා රුසියාවේ තියෙන බියර් එනවලු, ඉතාලි වල තියෙන වයින් වල නම් එනවලු, ඇමරිකාවේ තියෙන බියර් එනවලු. හැබැයි චීනයේ කිසිම භාණ්ඩයක් හෝ සේවාවක් මේකේ පෙන්වන්නේ නැල්ලු. ඊට පස්සේ මෙයා කල්පනා කරගෙන ඇයි මේ චීනයේ මොකම කිසිම දෙයක් මේකේ පෙන්වන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ මෙයා හොයලා හොයලා බලනකොට චීන ඒ දවස්වල චීනයේ කිසිම භාණ්ඩයක් හෝ සේවාවක් හෝ චීනය ගැන කිසිම දත්තයක් කිසිම තොරතුරක් ඒ දවස්වල අන්තර්ජාලයේ තිබිලා නැහැ. මෙයාට ඇත්තටම මේක නිකන් පුදුමයක් වගේ. මෙච්චර ලොකු රටක්, මෙච්චර ලොකු ජනගහනයක් තියෙන රටක්. හැබැයි මේක ගැන, මේ රට ගැන කිසිම තොරතුරක් මේ අන්තර්ජාලයේ නැහැ කියලා. ඊට පස්සේ මෙයා යාළුවට ගිහිල්ලා තියෙනවා, අපි පොඩි වෙබ් අඩවියක් ඕපන් කරලා ඒකේ චීනය ගැන පොඩි හැඳින්වීමක් කරමු කියලා. එතකොට තමයි මෙයා දැන් ඉගෙන ගත්ත ඉංග්‍රීසි ඔක්කොම දැන් ඔතන්ට ඇත්තටම මෙයාට යොදවන්න පුළුවන් අවස්ථාවක් හම්බෙලා තියෙන්නේ. ඉතින් හරි කියලා යාළුවත් හරි කියලා චයිනා පේජ් කියලා වෙබ් අඩවියක් කරලා, ඉතින් ඒකේ පොඩි චීනය ගැන පොඩි හැඳින්වීමක් කරලා, ඒකේ ඉන්න ජනගහනය ගැන පොඩි හැඳින්වීමක් කරලා පොඩි ලිපියක් ඒ වෙබ් අඩවිය පළ කරනවලු. ඒ පළ කරලා පැය 4-5ක් වෙනකොට ඉතින් යා දන්න ඉංග්‍රීසි වලින් ඒක පළ කරලා දිනවා. ඒක තමයි මං කිව්වේ මෙතන තමයි ඉගෙන ගත්ත ඉංග්‍රීසි තමයි මෙතන හැරවුම් ලක්ෂයක් මගේ ජීවිතේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ පැය 4-5ක් වෙනකොට යාළුවා කතා කරලා කියනවලු, මේ අපි වෙබ් අඩවියක් පළ කරානේ, ඒකට ඊමේල් 4-5ක් ඇවිල්ලා තිනවා හොඳයි කියලා කියලා. එතකොට මෙයා අහලා තිනවා ඊමේල් කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ ඊමේල් කියන දෙයක්වත් මෙයාට දන්නේ නැහැ කියලා. ඊට පස්සේ යාළුවා කතා කරලා මේක තමයි ඊමේල්. අපි 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 පළ කරපු මේ වෙබ් අඩවියට හොඳයි කියලා චීනයේ ඉඳලා වෙන රටක වලට සංක්‍රමණය වුණු පුද්ගලයන් රටවල් 4කින් විද්‍යුත් තැපැල් 4ක් එවලා දෙනවා. නැත්නම් ඊමේල් 4ක් එවලා තිනවා මේක හොඳයි කියලා. ඊට පස්සේ තමයි ජැක්මාට තේරුම් ගිහිල්ලා තියෙන්නේ මේක මෙච්චර ලොකු පොටෙන්ෂල් එකක් මේකට තියෙනවා කියලා. ඒ කියන්නේ රටවල් 4ක ඉන්න මිනිස්සු එකම වෙබ් පේජ් එක බලලා මෙයාට රිප්ලයි කරලා ඊමේල් එකක් එවලා තියෙනවා කියන්නේ මේකට කොච්චර ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවද කියලා. ඊට පස්සේ මෙයා ආයේ චීනයට එනවා. ඉතින් අවුරුදු 2ක විතර පරිශ්‍රණයක් මේක ගැන මෙයා කරලා තිනවා අන්තර්ජාලය ගැන. කරලා ඊට පස්සේ ආයේ නෝනට කියලා කියනවලු, මම ආයේ ව්‍යාපාරයක් පටන් ගන්න යනවා කියලා. ඉතින් ඒත් නෝනා තමන්ගේ ආත්ම විශ්වාසය, කියන්නේ තමන්ගේ මහත්තයාගේ ආත්ම විශ්වාසය 100%ක් විශ්වාස කරලා හරිවා පටන් ගන්න කියලාලු. ඉතින් ආයේ යාළුවන්ගේ නැහැ. එතකොට ඒ වෙලාවේ මුලින් හිටපු යාළුවා කවුරුත් ඉඳලා නැහැ. එකම එක යාළුවා ඉඳලා තියෙන්නේ. ඉතින් කොහොම හරි යාළුවගෙන සල්ලි ඉල්ලගෙන බැංකුවෙන් පොඩි ණයක් අරගෙන කොහොම හරි අලිබබා කියලා එකක් පටන් අලිබබා කියලා පොඩි ආයතනයක් පටන් ගන්නවලු. ඉතින් මේ අලිබබා කියන ආයතනය අවුරුදු කීපයක් යනකොට මුළු ලෝකෙම දැනගන්නවා චීනයේ සීන භාණ්ඩ හා සේවා ඔක්කොම මේ ලෝකෙට මෙයා තමයි ඇත්තටම ඩිස්ට්‍රිබියුට් කරන්න පටන් අරගෙන තියෙන්නේ මෙයාගේ වෙබ් අඩවිය හරහා. එතකොට තමයි චීනයටම තේරලා තියෙන්නේ මෙච්චර ලොකු නිෂ්පාදන ධාරිතාවක් චීනයට තියෙනවා කියලා. ඒ කියන්නේ මෙච්චර ලොකු ඉල්ලුමක් චීනයේ භාණ්ඩ හා සේවාවලට මේ ලෝකෙ තියෙනවා කියන එක චීනයේම දැනගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ජැක්මා හරහා තමයි. ඉතින් මැද හිටපු හුඟක් තරවකරු ඔක්කොම අයින් කරලා මේ අන්තර්ජාලය හරහා උගක් කට්ටිය චීනේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න පටන් අරගෙන ගිනා පටන් අරගෙන තිනවා. අවුරුදු කීපයක් යනකොට මේ ආයතනය විශාල වශයෙන් ඒගොල්ලන්ට කස්ටමර්ස්ලා එකතු වෙලා තියෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් මේගොල්ලන් හම්බ කරලා තියෙනවා. ඊට පස්සේ මෙයා මේ ඔහොම ගිහිල්ලා අවුරුදු කීපයක් විතර ගිහිල්ලා මේ අලිබබා කියන ආයතනය පටන් අරගෙන අවුරුදු කීපයක් විතර ගිහිල්ලා ඉතින් මෙයා හොඳ ගෙයක් අරගෙන වාහනත් අරගෙන ලොකු කාර්යාලයකුත් මෙයාට දෙනවා. ඉතින් දවසක් මෙයාගේ නෝනා මෙයාට ඇවිල්ලා අහලා තිනවා, අපි දැන් අපිට වාහන තියෙනවා, දැන් හොඳ කාර්යාලයක් තියෙනවා, හොඳ ආයතනයක් තියෙනවා. ඉතින් නෝනට ඇත්තටම දන්නේ නැහැ, අද වෙනකන් ඒ කියන්නේ ඒ වෙලාවේ දන්නේ නැහැ මොකද්ද මේ ආයතනය මේ පසුබිම කියලා. ඉතින් අහලා දිනා අපි මේ මෙච්චර ලොකෝට හම්බ කරලා වගේ මට පේනවා අවුරුද්දකට අපි මිලියන 10ක් විතර හම්බ කරනවාද කියලා. එතකොට ජැක්ම හිනා වෙලා කිව්වලු නෑ කියලා. ඊට පස්සේ නෝනට ටිකක් දුක හිතෙලා වගේ ආයෙවලු, එහෙනම් මිලියන 5ක් විතර හම්බ කරනවාද කියලා. එතකොටත් මෙයා හිනා වෙලා කියනවා නෑ කියලා. ඉතින් නෝනට ටිකක් තරහ ගිහිල්ලා, මෙච්චර ලොකු අපි ලොකු කාර්යාලයක් තියෙනවා, මෙච්චර ලොකු ගෙයක් කරන් තියෙනවා, මෙච්චර වාහන තියෙනවා, හැබැයි අපි අවුරුද්දකට මිලියන 5ක්වත් හම්බ කරන්නේ නැද්ද කියලා. එතකොට මෙයා පිළිතුරු දෙලා දෙනවා, අවු මිලියනයක් හම්බ කරනවා කියලා. නෝනට ටිකක් සැකයි, අපි ඇත්තටම මිලියනක්ද හම්බ කරන්නේ කියලා. එතකොට එයා දුන්න පිළිතුර දවසකට ඩොලර් මිලියනක් අපි හම්බ කරනවා කියලා. කියන්නේ අවුරුද්දකට ඩොලර් මිලියන 365ක් මේගොල්ලන් හම්බ කරනවා. ඉතින් ඒක තමයි ජැක් මාගේ ජීවිත කතාව. ජීවිතයේ 30 වතාවකට වඩා ප්‍රතික්ෂේප වුණ පුද්ගලයා අද මේ ලෝකේ 20 වෙනි ප්‍රකෝටිපතියා, චීනයේ 2 වෙනි ප්‍රකෝටිපතියා. ඉතින් ජැක්මාගේ අද ව්‍යාපාරයෙන්ද චීනයේ ආර්ථික වර්ධනයටත් මේක ධනාත්මකව බලපාලා තියෙනවා කියලා කියනවා. ඉතින් මේක තමයි මේ ජැක්මාගේ ජීවිත කතාව. ජැක්මා ගැන මොන හරි ඔයගොල්ලෝ දන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. මේ වගේ හොඳ හොඳ වීඩියෝස් අපි ඉස්සරහට අරගෙන යනවා. ඉතින් සිංහ ජනම channel එක subscribe කරන්න, ඒකත් එක්කම හැපත් වෙන bell icon එකත් click කරන්න. සුබ දවසක්.